හෝම් කුකරි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ෆ්‍රයි පෑන් එකේ කේක් හදන්න යන්නේ. ඉතින් අද මම හදන්නේ රටි ඉඳි කේක් එකක්. ඉතින් මේ කේක් එක ඔයාලට හරිම ලේසියෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන රටි ඉඳි 12ක් විතර ඇට අයින් කරලා හීනියට කපාගෙන අරගෙන තියෙනවා. දැන් මම මේකට බේකින් සෝඩා තේ හැඳි භාගය එකතු කරනවා. මේකටම කිරි මේස හැඳි 8ක් එකතු කරනවා. උණු කිරි තමයි එකතු කරන්නේ. ඉතින් අපි උණු කිරි එකතු කරන්නේ මේ රටි ඉඳි ටික හොඳට සොෆ්ට් වෙන්න. දැන් මේක විනාඩි 10ක් විතර තියන්න. දැන් වෙනම බෝල් එකක් අරගෙන ඒකට බිත්තරය එකතු කරගන්නවා. සීනි මේස හැඳි 7ක් මම මෙතන අරගෙන තියෙන්නේ දුඹුරු සීනි. ඉතින් දුඹුරු සීනි එකතු කරගත්තාම ලස්සන කලර් එකක් කේක් එකට එනවා. ඉතින් ඔයාලට දුඹුරු සීනි නැත්තම් ඒ වෙනුවට සුදු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. තෙල් මේස හැඳි 4ක්. ඉතින් ඔයාලට මේකට එළවලු තෙල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ටික මම විනාඩි 3ක් විතර මේ වගේ මිශ්‍ර කරගන්නවා. මගේ හැන්දේ ටිකක් පොඩි කරගන්න. නැත්නම් ඔයාලට මේ ටික බ්ලෙන්ඩ් කරලා උනත් ගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට එන්නේ පේස්ට් එකක් වගේ. ඉතින් රටේ ඉඳි කෑලි වගේ හිටින්නේ නැහැ. දැන් මම බිත්තර මිශ්‍රණයට රටි ඉඳි ටිකත් එකතු කරගන්නවා. දැන් මම වැනිලා තේ හැඳි භාගයක්. ඉතින් වැනිලා අවශ්‍යම නෑ, ඔයාලට තියෙනවා නම් විතරක් එකතු කරගන්න. ඒ වගේම මම මෙතන එනසාල් ඇට 3ක් විතර අරගෙන තියෙනවා. ඒකත් අනිවාර්ය නැහැ, ඔයාලේ රසට කැමති නම් විතරක් එකතු කරගන්න. පාම් පිටි මේස හැඳි 15ක් මම අරගෙන තියෙනවා. පිටි කැටි නැති වෙනකම් මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. දැන් මම අන්තිමටම මේකට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගන්නවා. ඉතින් අද මම කේක් එක පුච්චගන්නේ මේ වගේ ෆ්‍රයි පෑන් එකක. ඉතින් මේක අඟල් 10ක ෆ්‍රයි පෑන් එකක්. දැන් මම මිශ්‍රණය ෆ්‍රයි පෑන් එකට දාගන්නවා. දැන් මම කේක් එක උඩින් හීනියට කපාගත්ත රටි ඉඳි ටික දාගන්නවා. ඉතින් රටි ඉඳි එකට ඇලෙන හින්දා මම මේ වගේ පාන් පිටි ටිකක් දාලා කවලම් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙනවා නම් පොඩියට කපාගත්ත කජු ටිකකුත් මේකට එකතු කරගන්න. ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න, පියනකින් වහලා විනාඩි 15ක් විතර පුච්චගන්න. ඉතින් ඔයාලා ටූත් පික් එකක් හරි ඉරටු කෑල්ලක් හරි අරගෙන බලන්න කේක් එක තැඹිලද කියලා. ඒ වගේම ඔයාලා මේක සැරින් සැරේ පිච්චිලද කියලා බලන්න යන්න එපා. ඉතින් ඔයාලට පේනව ඇති කේක් එක හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම ඔයාලට කේක් එකේ උඩ පැත්ත පුච්ච ගන්න ඕන නම් අනිත් පැත්ත හරවලා විනාඩි 2ක් විතර තියන්න.
ඒ වගේම මේ කේක් එක ඕනිම කෙනෙකුට හරිම ලේසියෙන් පොඩි වෙලාවකින් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා කොහොමද කියලා බලන්න. ඒ වගේම ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.